කිව පයිදකරස් ප්‍රම ස්ුරින් අපි ගන්න පුලලා ඒ ර්ග සමාන ABC වර්ග ැන .BC වර්ග ඒ ඇස්ුරේ ම ඒසි වර්ගෙන් දෙ පැත්වීම ෙදල වෙල්ලා එක සමානයි ABC වර්ග බෙදීම ඒසි වර්ග, වර්ග බෙදීම ඒසි වර්ග කියලා මෙනි සම්බන්ධයක් ගත්තා. මම දන්නවා සයින්තීට කියන්න මොකක්ද සම්මුක පාදය බෙදීම කරණය කොස්තීට කියල කියන්නේ බද්ධ පාදේ බෙදීම කරණය. සම්මුක පාදය බෙදීම කරණය කියන්නේ නිකම් මේක දිහාපාල ඉන්න පොඩ්ඩ මේ? ඉට පස්ස ස්තට යාමේ පොඩ්ඩබ බලගින් ඔකොළ දන්නවා සාමාන්‍යයෙන් වර්ගයක් තියෙනවනම් මොකක් කරි ප්‍රකාශනයක උඩැයටයි දෙන්නම් වර්ගනං පුඩයියටයි දෙන්නම් වර්ගනං මඩ පුළුවන් මෙන්න මෙයා ලියන්ඩ එක සමානයි මෙයාමේ ලියන්න එබංABයට ඒගේ සම්පූර්ණ එක්කෙනගේ වර්ගය දන Bයට ඒගේ සම්පර්ණ එක් කෙනගේ වර්ය ොකද මතිින් ලෙන්නේඒට ඒ කියැන කොස් සි ඒ කියල ගැන සයින් එහෙනම් එක සමානයි කොස් වර්ග ීටා දන සයින් වර්ග තීටා කියලා මට අලුත් සම්බන්ධයක්ෙනා මේක ඇසුන ඔන්න ඕක එක දහසක් මේකින් ගණ්ඩ පුළුවන් හරි මේකින් ග්ඩ පුළුව එක දහසක් මේ තියෙන්නේ එක සමානයි කොස්වර්ග තීටා දන සයින්වර්ග තීටා හරි ඔන්න ඕක අපි දැන ගන්නඩ ඕනේ දැන් අපි මොකොටද මේක වැදගත් නේ තද ඇයිම මේ ත්‍රිකොන මති සබන්ධදිික කරගත් මතේට තිිකෝන මිතිය සම්බන්ධයක් කරගත්තේ අපි ඊළඟට කරන්න යන්න දේට මෙ වැදගත් වෙන නිසා රූපසටාන ඇඳලි වෙල්ලා මේ රූපසටාන ඇඳලා මෙත දෙනකන් දාගඩකු මෙත දදාගන්නඩ අපි වැදගත් වැඩිට ඇ. තැෙන කන් දාගන්න එක සමානයි ස්වර්ග තීට දැන සයින් ර්ගතීට කියින් තැතනක මේ කැන්ද මේක ගත්තා මෙතන්ටාව ඒක ඇසුරෙන් තමාම එන්න මෙයාව මේ අරන්තියෙන්ය ලියගඩ බෝටිකි සාමාන්‍ය සයින් සබන්ත්‍රයාර්ටික ම හිතැන මතක තියාගෙන ඇති ල් පොඩි කොටුවක් ගහගන්න මෙන්න මේ වගේ එතමයි මෙන මෙහ කොටුවක් මේක අපි පාවිච්චි කරන්නේ සාමන්‍යෙන් මූලික ගෙන්ටිකත්තියන මේ සයින් කොස් ටෑන් කියල ටෑන් ගෙන එකත් ගන්න පුලම එකක මෙත ියලා නැහ තෑන් කියන එක කොහොම දෙ ටෑන්ටට එකතත්තනිදාගණඩ කොහෙහැරි සම්මක බාදය බෙදීම බද්ධ පාදය බෙදීමඒ ඔ නෝක තම ටෑන්තඩ වෙන්නේ දැන් ඕක්ක අපිට වැදගත් වෙන අගයන් චුටි පොඩිපොඩි අගැන්ටිකත් තියෙනවා ප මක තියා ගන්නුවනි සරලව ගනන්වලදී භාවිතා කරන්නුව නිසාස එක පොඩ්ඩක් ඔොල් මෙ මේ වගුව ගහල එකත් තියාගන්නක හැත්තැක එස රැකඩ ගහල තියවන පශ්නයන්න හැ මෙතනින් අගයන්තික දාගන්න අංශකවලින් බිඳුව තිහ මෙ මේ අගන්තිික තමයි වැදගත් අගයන්තිික බිඳුව තිහ හැට පස්සේ අනුව අගන්ටික තමයි වැදගත්නවට අදාලා ගන්ටික කෝනය මේ පැත්තටදාගෙන පොට හදාර සයින් අගැන්ටික විදිර දාලා චාර්ට් එකක් ගහ ගන්නෝකොළු පොතේ සයින් බිින්ඳෝ කියද මතක ඇතිනේ සයින් බිඳුව නෑන සයින් බිඳු බිඳුවයි ඉට සයින් අනුව එකයි ඔක ලැම්බයින් මැස්ල් මේක සයිස්තරත්මකි කියන ගන්න තාව කොස් බින්දුව නැතැම් පාඩන් කරල දයා ගන්න කොස් බින්ඳුව එකයි කොස් අනුව බිදුවයි. තෑන් බින්දුව බින්දුවයි තෑන් අනුව සාමන්‍යයෙන් අපි ගන්නේ අර්ථ විරහිතයි කියයි අර්ථ විරිහිත නි සාපි අනන්තියලකුණ දානවතෙන්ට ඉට පස්සය අපිට ගන්න පුළුවන් මෙතන ගතය සයින්තිහ භාගයයි සයින් හැට මුලතුනයට දෙකයි කොස්තිහ මුලතුනයට දෙකයි හට භාගයයිඉවසේ ටෑන් තිහ එක මූල තුනයි තෑන් හැට මූල තුනයි ඉට පස්සේ තෑන් අනුව අනන්තය අපි අගයන් දෙකක් දාලනෑ එතමන්සක හතුලිස් පහදා ගන්නඩ න තව මෙ තිහ හැටයි ැදර හත පහදදාගන්ඩ. හතුරිස් පහඩේන අගයන් මොනාද මෙක මකණන්ඩ එන්න හලිස් පාඩේනනාගගේ සයින් හතුලස් පහ ටිකට මූල දෙකයි සතලිස් පහ එක අඩ මූල දෙකයි පෑන් හතලිස් පහ එකයි ඒ අගෑන්ටික එනවිදි බිදව තිය හතලිස්පා හැට අනුව පොවිදිර චාට්ටය හලා පොඩ්ඩක් තියාගන්න දැනටෝකෙ හැඩේ විතරක් ගහගන්න ඔොගොල්ල තනය පුරුවන්න. දයිශික කියන දේවල්ගෙන කතා කළ. යැම මෙතැන්දම මේ සයින් කෝස්ටයන් කෙනෙක ගෙන ගන්න පොඩ හේතුවත් තියෙනවා ඒ තමයි අපි මේ දයිසික කියන එව්වා ගැන කතා කරන්න යද දයිශක විබේදනය කියල දෙයක් සිද්ධ කරනවා දයිශික විබේදනේ ොකද මේ දයිශක විබේදනය කියලා කියන්නේ දයිශකයක් අපි දැක්කා මේ විදිහට සම්ප්‍රයුක්ත දෛසිකයක් මෙහෙම තියෙනවන්න පොකොලන්ට මට මෙන්න මේ අදහස් කියන්නේ මේ විතිය දයිසික දෙකකින් හැදෙන සම්ප්‍රයුක්තය මේ දයිශිකය නම් මට කියන්න මේ දෙක තියෙන තැන මෙයා ඉන්නවද මේ දෙකම තියෙන තැනක මෙයා ඉන්නවද මෙයා ඉන්න තැනක මේ දෙකම තියෙනවාද නැවතේ ප්‍රශ්නය හන්න මේ පොඩ්ඩි අදහස කරදි මේ අදහස තේරුම් ගන්න පුන්න හොඳයි නැත පොඩ්කහගන්න මං මේක ඔගලඟ හන පොඩි ගැටලවාක් කරද මෙයා ඉන්නවා මේ පී කියන දයිසිකය ඉන්නවා කිව් කියන දයිසිකේ ඉන්නවා. මම අහන්නේ මේ දයිසික දෙකයි මේ දයිසිිකයයි කියන තුනම එකපාර ඉන්නවද එහෙම නැත්තං මේ දයිසික දෙකෙන් මෙයා හැදිල තියෙනවද මොකදද ඔගලන්ගේ පිළිතුර වෙන්නේ මේ පී කිව් ආර් කියල දයිසික තුනක් එකපාර ඉන්නවද එහෙම නැත්තං මේ දයිසික දෙක වෙනුවට ද මෙයා ඉන්නේ මට ඒක කියන්න අදස් පොඩ්ඩක් තරුම් අරගෙන්නම් හරිට කියන්න ගුලම්මකද කියලා මංකිව්වා ආර්දයිසිකය කියලා කියන්න ඕ ඒ දයිසිකයේAB දයිසිකයේ සම්පයුක්තයට මම අහන ප්‍රශ්නය තමයි ඕ ඒ දයිසිිකයයිඒAB දයිශසිකයයි එ ඕ කියල ආර්දයිසිකයත් ඉන්නවද. මේ දෙන්නම ඉද්දිමයත් ඉන්නවද කියම මහන්. එහෙම නැත්තා මේ දෙන්න නිසා මෙයා හැදිනවා එච්චරයි එහෙමද. මොකදද වෙන් ඇත්තරම. එකද දෙකද උත්තරේ මොකදද මේ දෛශික සම්ප්‍රයුක්තය කිය කියන්න ඇත්තරම කිව්වොත් දෛශිකය සම්ප්‍රයුක්තය කියලා කියන්නේ අපි? මොවහරි දේවල් තුන හතරක් කරන තනි කෙන දෙකක් තුනක් බල දෙක තුනකින් කරන වැඩේ පනියම කරනෙක් කියෙන තමයි ඔය සම්ප්‍රයුක්තය කියලා කියන්න. එතකොට ඇත්තම කතාව තමයි ඔය බල දෙකම නෑ වගේ කියලා හිතන්න පුළුවන් ඔය සම්පයුක්තය තියෙනවන. යි සම්ප්‍රයුක්ය අදහස තමයි අර බල දෙකම යෙදනවා ඒ යෙදුවත් තමයි සම්පයෘක්තියකෙන්දෙ ඇති වෙන්නේ. නමුත් අපිට සම්පයුපතය කියන දේ නියම අ දක් පන්නඩ පුළුවන් එහෙම නැත්තං ඒ සම්පයුක්තියෙන් ඇතුව අර ල දෙක වෙනේෙනම දක් පන්ඩ පුළුවන් ඒ දෙකින් ඔගොලන්ට කැමති විදිහක් තෝර ගණඩ පුළුවන්. එක කියන්නේ ඇත්තම කතාව මේ බ නිසා තමයි මෙයා ගොඩ නැගෙන්නේ නමුත් මෙහෙම බල තුනක් එක පාර නැහැ. තුනක් එක පාරනැහැ මෙයා නිසා මෙයා ගොඩ නැගෙන රි. ඒ කියන්නේ බලයි සෙට්ට් එකක් වෙනුවට යොදන්න පුළන් තනි බලය තමයි බලවලින් ගත්තොත් බර සම්ප්‍රයක්තේ ප්‍රවේග සෙට් එකක් වෙනට යොදන්න පුළුවන් තනි ප්‍රවේගය තමයි සම්ප්‍රයුක්ත ප්‍රවේගය ඒ කියන්න ඇර ර තියෙන කතාවක් දසමහ යෝධයෝ ඉන්නේ ද මිනිස්සු කියගෙද මන්ද වැඩ ටික එක පාර කරන්න පුළුවන් මනුස්සෙක් කියලගෙන අන්න ඒ වගේ. සම්පෘක්තය ගැල කියල කියන නිකන් දස මහයෝධයෙක් වන්න බල සෙට්ට එකකින් කරන වැඩේ එයා තනී බලයකින් සිද්ධ කරනවා අන්න එහෙම පොල්වෙ තියාගන්න. හරි ක කතාව දැන් අපිට මේක වැදගත්වෙන්නේ කොහොමද මේ සයින් සම්මත අප ොකටද ඉගෙන ගත්තේ මේ දයිශික කියන දේවල් ගැන අපි කතා කරද්දි දයිශික අපිට ඇත්දට දීලා තිබුණ. සම්පූර්ණ අපි දන්නවා මේ කෝන සහිත දෙයක් කිය ෝන සහිත එක නෑගල් සෙක්ක එකන්නෙ මුණ හැරි දිසාවන්න එක තමයි මේ කතාගරන නැම් දිසම ඉන් මේ දිසාවන්න එක කතාරද පි මේ සයින් කෝස්ටෑන් කනෙව වැදගත් වෙනවා හිතන්ටක අපිට දීලා තියෙනම් මෙන්න මෙහෙම දයිසිකයක් මෙන්න විදර නැගෙන හිරන් අංසක තිහක් උතුරු පැත්තට සාමාන්‍යයෙන් කෝන මනින්නේ ද ඔ ඔ ොඩක් හොඳර ම දයා ගන්න ෝන නින්න්නන්නේ මෙ එන්න මෙහෙහිදම් පටන් ගරන්න තමයි සාමාන්‍ය කෝන මැනීම් කියනදේ සම්මතාකාරයට සිද්ධ වෙන් එකන ඔරලෝෂය කටු කරකෙන පැත්තට විරුද්ධ පැත්වට එක්ක්ෂයේ දනදිශාව සමඟ වාමාවර්ථව සාධන ෝනවලට තමයි සම්මත කෝන කියල අපි කියන. එක්ක්ෂයේ නදිශාව සමඟ වාමාවර්තව සාධන කෝනවලට තයි ි සම්මත ඕෝන කියලා කියන මේ හොඳු මතක දයාගන්න. ශ කොහර ියල දයා ගන්න මේ ම හිතන පොඩිගල ගන්නවා නමුත් ඔගොල එක වැඩ ඔොලුට ගන්න දෙයන්න නෙමේ මේක අපිට සාමාන්‍ය එලු මටේ හොඳ සාන්‍ය මට්මට හරි ඔලුවටරම් තියෙනවනම් අපිට ගණන් හදැන්ඩ මැත්වලහෙමනං සාපේක්‍රපයක් ගනම් හදැන්නට පට වැදැගත් වෙනවා ඔය දිසාවන් හරි ඉතින් මේ වගේ එක අපි එක් කියලත් දිසාාවක් ගත්තොත් එක් කියන එක නව ගොල දන්නව කාඩිසියනු කණන්නාංගක්ෂ බද්ධති එක් කියන පැත්ත. කියන පැත්ත නක් කිය මේ බැත් සාමාන්‍යෙන්ම රිනෙක් කිය මේ බැත්ත වයිගයන උඩ පැත්ත රින වගැෙන් යට බැත්ත හැරි ඉතිං එතකොට ඕගලඩ මේ දන එක්සක්ෂය සමඟ වාමාවර්ථව සාධන කෝනවලට තමයි කියන්නේ සම්මත ෝන කියලා ඉතින් මේ සම්මත ෝන මනිද්ද අපිට ගන්න පුලුව මේ වගේ තීටා ඔයගේ ඇංගල් එකක් ගන්න පුළුව මොකක් කරරි ඉති මේේදේ රබි තීටා කියලා ඇංගල් එකකි මෙදි සුළු කෝනයක් ඇ සුක හකොන දන්න ංශක නු ඩක් ුඩාකොනු කොනෙනවා ක ුඩ ඩිකෝන මහා කෝන වෙනවා ඉතින් මෙතන්දී අපි ගත්ොත් ඕ කියල ලක්ෂයක් ඕ එ ඉඳන් ඒ කියලා දිශාවකට යොමුවෙ එච්ච ඩයිසිකයක් ඉන්නවා මංගාව මෙයාගේ අගේ මම දැන්නේ නැහැ මං මේක අගේ දාගන්නවා ආර් කියලගන්න අංක මෙයාව එ ආර කියලගන්න දැම් මන් කරන්න හදන්නේ ට මෙිහිම ඇද බලය දීලා තියෙනවා මේ බලට කැමතින මෙම ඇද බලයකට මම කැමතින මට අවශ්‍යයි මේ බලය නිකං මට නිගම් පහසු ආකාරයට මේක වෙනස් කරගන්න මට අවශ්‍යයි මං මුක කරන්න මට පහසු ආකාරය කියලා මම හිතන්නේ මෙයාව එ දිශාවටයි කණ්ඩාංක තලය මත දිශාවටයි මෙයාම විබේදන කර එ දිශාවටයි එක් දිශාවටයි වයි දිශාවටයි මම විබේදනය කරන මෙන්න මේකට අප කියවා දයිශික විබේදනය කියලා ති මේ දයිශික විබේදනයට තමයි අපිට සයින් කොස්ටෑන් වැදගත් වෙන්න අර අපි ඇඳගත්ත ඇඳගත් නිසාමාන්‍යෙන් නික තලයකනනි ත්‍රිකෝනයක් විතන වෙන ඇඳගත් අපිට ඔය ත්‍රිකෝණනම දක්වන්න පුළුව මෙ මේදන මේ වෛ්‍යක්ෂය මේ පැත්තර එක්ෂය කියලාරගෙන ත්‍රිකෝනය මූලය මෙත නරගෙන මේක මූල ලක්ෂයට අරගෙන මෙන්න මෙහෙම දක්වලි වල්ලත් මේ ෝනේ තීට කලගන්න පුළුවන් ඔයි දෙන අපිට මේ බීපාදය මේ ඒ පාදය කළ ගත්තොත් මෙතන ඕගොලන් හොඳ අදහසක් ගන්න පුළුවන් මේ එක්සක්ෂය රින එක්සක්ෂය වෛයක්ෂය පරින වෛයක්ෂය ගැන මේ වගේ හැඩයකින් ඔගොල් එක දිහා බැලුවොත් දරම මෙතන්ද සයින්තීට ගැන කවුද කලින් විදිහම තමයි එත නින්න අකුරුවලට අදාළව ලියන්න නකරුවල් අදාළලොගත් සයින්තීට වෙන්න මෙයාගේ සයින්තීට වෙන්න සමුකපාදය වෙන්න ඒ ඕඒ පොස්තීට වෙන්නොස්තීට වෙන්නේ පෝබයට ඔබට ඕ කෑන්තීට වෙන්නේ සමුකපාදය ඒ දෙදීම ඔබ උනොවිතේරකිට ගන්න පුළුවන් මමි ොඩ්ඩක් ඉක්බට කරනවා බලන්න්න මේාව ඔය විදිහේ තලේකමය ඉන්නවාගේ ලබි හිතුවත් මේ විදිහ තලකාපි මෙය ඉවාගැලි හිතුව මේ තමයි අපේ තයිසිකය මේ දයිසිකය අපිට අවශ්‍යයි මේ කැත ඇද හැඩේ තියාගන්න නැව. ොඩ ලස්සන නිකා ආකාරයට මොව හදාගන්න අපි කැමැතියහෙම කරන්න එහෙම කරන්න එ අදදි මොකද වෙන්නේ. මංකරන්නේ මෙන්න මෙයාව මේ පැත්තඩයි උඩ පැත්තඩයි විබේදනය කරගන්නවා කියල දෙයක්ෙන විවේදනය කරගන්නවා කියද කරගන්නක හොමද මමර ගත්ත ත්‍රිකෝන බිතික සම්මන්තාවයේ කොඩ බලන් එහා මෙහ කරල හිතන්ඩ මෙන්න මෙයා වගේ තමයි ඔය ඕයි මට අවශ්‍යයි එක්ක මේොටස එ දිසාාවට චීන කොටස නැත්තං වයි දිශාවර තියනකොටස ඔබල හොඳට බලන්ඩ. මේ ත්‍රිකෝන මික සම්බන්ධතාවේ විකරණයේ විකරණය අපි පොඩ්ඩක් තිකෝන මික සම්බන්තාවයක් එක්ක සෙට් කරල ගත්තොත් අපිට මෙන්න මේ පාදේ දිගනවා. විකරණය ්‍රිකෝන් විද සම්බන්තාව එක්ක සෙට් කරල ගත්තවත් අපි මෙන්න මේ දිගේ නවා. අන්න ඒ දිග නෙමෙයිද අපිට මේ දයිසිකයේදීත් සම්මුඛ පාදයටයි බද්ධ පාදේ අගයන් තමයි අපි හොයන්ඩ සහ කරන්නේ ඒ කියන්නේ අපි මේ දයිසිකය කඩාගන්නවා මේ සම්ප්‍රයුක්ත දයිශකය තමයි අපි ළඟ තියෙන්නේ මෙහෙම ඇද හැඩයකින්. අපි ඒක කඩාගන්නවා අපිට පහසු එක් දිසාාවටයි වයි දිශාවටයි. අන්න ඕකට තමයි අපි කියන්නේ දයිෂක විවේදනය කිරීමක් කරනවා කියලා. ඉතින් මේ විවේදනය කිරීමද මොකද කරන්නේ මේගන අපි ඉගෙන ගන්නවට අර පොලොවට පොලොවට කොස් වහලෙට සයින් කියලම ද හොම කතාවක් තියෙන ඒ අවශ්‍ය නං අවශ්‍ය නංහෙන් මතතියාග මන්දන්න ඔගලන්ට ඉටඩ සල්ල විදිහත් තියෙනවා සරලායිකෙන්ති මේ දිට මතතියාගඩ ලේසි මේක දිහම් බල්ල මොකක්ද ඒ විදිහ. දැන් අපිට අවශ්‍ය එක්ක්ෂේදිගේ තියෙනෙක් කෙනාව හොයා ගඩ නං ඒ කියන්නේ මෙන්න මෙයා මොව පහල්ට විවේදනය කරනවා කියලා කියන්නේ මුකදද මෙන්න මේ දිග හොයෙනවා කියන්නේ එක ඒ කියන්නේ ඔබ දිග හොයනවා කියන්නේෙ එක ඕB දි. මේ පැත්තර මෙ විබේදනය කරනවා කියලා කියන්න මොකක්ද ඒබ. දිග හොයනා කියන එක මෙතන ඒ දිග මෙතෙන්ට සමානයි අන්න එතකොට අපිට මෙයාව මේ විදියට වෛයක්ෂේ දිගේ විබේදනය කළා හා සමානයි මෙ අපට ගන්න පුලාා වෛ්‍යක්ෂය කියලා මෙන මේ අපේ ගන්න පුලාා එක්සක්ෂේ කියලා ඉතින් මේදිග තමයි මේ දිග බදි අපිගම්මුසිිම්පල් බ කියලා මේදික අපිගම්මු සිිම්පල්ේ දි මේ බී කියන්නේ මෙතනත් බීම තමයි ඔන්න ඕක තමයි කතාව දැන් අපි හොයන්ඩ ඇනම සිම්පල් ඒ සිම්පල් බ මොකද මෙයා මෙතෙන් සමානයි විදිහෙට සතුරස්්‍රයක් නිර්මාණය කලෝත් ජයාාමිතිය අනුව දැම්බලඩ අපි ළඟ තීඩාකෝනික අන්නතව ආර් කියල එක්කෙනෙ කින්නවා එහෙම නම් අපිට මොව ගණඩ පුළුවන් මෙයා පහල්ි විවධනය කරවා කියල කියන මොකක්ද R කොස්ීට ඒහොහොම දහම වුනේ OB ෝB කියල ගැන කවුද අපි අතනින් බලම අරගෙන් OB කෙනෙක් ෙනා උක්ත කරම් OB එයා තමයි පහල කොටස ඕB සමානයි ඕඒස්ී ඕඒ කොස්තීට ඕඒ කියන කවුද R එහෙම නං දයිශකය කියලගන කවුද ඕබී දයිශිකය කියගෙන කවුද ආර්ධයිශිකය වතාවක් හොස්තීට දැම්බලනවා මේ කවුද කොහෙදින් ඒ මෙතන ඉන්න එහෙනම් ඒ හොයාගම් සමානයි ඕ ඒ වතාවක් සයිල් තීට ඒ සයි යි එහෙමනම්ඒි සමානය ඒ සයින්තීට නම් මොකද වෙන්නේ මෙතන්ට අපිට ගත්ත හැකිAB අගේඒ අගේ සමානය අපිට අවශ්‍ය මේ විබේදනය කිරීම කියන කිය අවශ්‍ය වන මෙන්න මේ පැත්තර ගියාගේ ඒක මේකට සමානයි ඉතින් එතුකොට මොකද වෙන්නේ ඒටගේ අපි ගන්න දන්නවා ඕ ඒ වතාවක් සයින්තීටගේ එතනින් අපිට එනවා ක සමානයි නැත්තං අපි ගමු Bයේ දයිසිකය කියලාඒ දයිසිකය සමානයි මේකේ සයින් සන්ඩචකය Rී ඔන්න විදි රට ගන්න පුළුවන් විබේදන විදිහට බලමු මේ කොහොමද කෙටියෙන් ගන්න කිය මේ විබේදනය බලන්න හොඳට විබේදනත් එක්ක විබේදනය කරන්න අවශ්‍ය බලයත් එක්ක කෝනයක් දීලා තියෙනවන්න. ඒ කෝනේ අගේ තීටා හෝ ඇල්පා හෝ අංශක තිහායි හෝ අසක හැටයි හෝ කියයි හරි හෝ කියලා තියෙනවන අපි ගන්න මෙන්න මෙහෙම බලන්ඩ අපි දන්නවනෝනය මෙ මේදිර කෝනයක් තියෙන මේක නිවුටන් දහයයි මේ අංශක තිහයි මේ කෝනයත් එක්ක බැඳිච්ච පැත්ත හෝනයත් එක්ක හෝන අගේ දීපු පැත්ත හෝනයගේ දීපු පැත්ත ඩවිබේදනය කරනවනං ඒක අනිවාරෙන්ම හොස් කියන එකෙන් ගණ්ඩ ඕනේ දැම් මෙත නංසක තිහයි නම් මෙතන ඕනේ දීල තියෙනවනම් අපි ගණ්ඩ ඕනේ මෙය මෙහෙට විබේදනය කළලොත් මේ පැත්ත හොස් කියලා එක සබන්දි පැත්තට අපි විවේදනයක් කලොත් ඒ ඕෝන ඒ පාදේ දිග අපි ගණ්ඩෝනේ දහයයි හොස් ති අපි මෙන්න මේ පාදේන අනිවාර්රෙන්ම ගඩෝන මෙට උඩ පැත්ති පාදේනම් අපිට අවශ්‍යන මේ පාදේන අවශ්‍ය අප ගන්්ඩෝන ට සමුකයක ඊට සමාන් නිසා තමා එක අපිට අවශ්‍යක ලැබෙන්නේ පිඩදවාශසය වන විදිර වෛ දිශාවවට විුබේදනයක් කර ගන්නවා දහයයිිකැ අංසක තියෙන ඕනේ නැති පැත්තෙනම් අනිවාරෙන්ම සයින් කියන එක ලැබෙන්නේ. දහයයි සයින්තිය ඔන්න ය අදහස් තමයගුල් හරිට තේරුම් ගන්ඩ ඕනෙ ඕක පටුලගන්නා හුගක්කයි. දැම්බැරිියලා හරි ඔය කියපු කෝනය තියෙන්නේ මේ බැත්තෙන්න්නා දීලතියෙන්. මෙන්න මෙහමනක් ඕෝනේ දීල තියන්නේ. විස්සයි මේකාංශක තිහ මට ඕ මට එක්දිශාවටයි වයිදිශාවටයි විවේදනය කරලා න සංරචකද කියන්න බලන එක්දිශාවෙන් සංරචකය මට කියන්නක්දිශෙන් සදරජක ට කිය වයිද ශාවය සදරජක ට. කතා කලා දයිසික කියන ුණද කියලා අපපස්සේ ඒ විබේදෙන ක හැඩි තබ කතාරලා දෙ මේ දයිසික වල දයිශිකයක් යැන අපිදැන් කතා කරඩ යන්නේ ඒ තමයි අපි ඔය දයිසික පාඩමට පිටු හතරක් වගේ ඉඩ තියාගඩ පිටු හතරක් පිටු හතරක් ඉඩතියලා අප ප්‍රධාන පාඩම යම නැතව ගුල අලත්පත කනන් කරන්න අලුත්පත කල ියන්න අත් මාතෘකාව අපේ ප්‍රධාන මාතෘකාව යන්ත්‍රද්්‍යාව ඇත්ති ඒ තමයි ච දාගන්න මාතතෘකාව චලිතය මොකදද ළමයි චලිතයක් කියලා කියන්නේ. හඩිතය කල දාගන්න මාතකාව චලිතය ක කියන්න මොදද. චලිතයක් කියලා කියන්නේ ඕනෙම තමන්ගේ සොකීය පිහිටුම වෙනස්ර ගැීම තම ඉන්න දෙැන වෙනස්කර ගත්තු තන්න චලිතව වුණා ඉන්න තැන වෙනස් කර ගැනීම කියන්නදේ පරම සත්‍යයක්ද මටඒක කියන්නේ තමන් ඉන්න තැන වෙනස් කර ගන්න මම ඉන්න දැන ම වෙනස් කරගන්න මට කියන්න මම ඉන්න තැන වෙනස් කරගත්තොත් ඒක පරම සත්‍යයත්ද පරම සත්‍යයක් කියල කිය ඔයාට පේන විදිහටම අනිත් හැමෝඩම් පෙනේද එහෙම ඉතන්න වඩ පේන මං ඉන්නද වෙනස් කර ගත්ත කියලා මම අහන්නේ චලිතය කියන දේ පරම සත්‍යයක්ද කියලා මංගාව තියෙනවාවාහනේ මම වාහනේ චඩිත කරන කියනවා චලිතයක් කියල කියන්නේ සොකියය පිහිණු වෙනස්කර ගැනීම කම කිව්වා. මමහන්නේ මේ සොකිය පිහිටු වෙනස් කර ගැනීම ඕගොල්ලන්ට පේන දේම හැමෝඩම් පෙනේද මේ දේර උත්ත්‍රය දෙනුමට ඕගොල්ලන්ට සාපේක්ෂව ගොල බල්ල කියනවා පොලොව චලිතවෙන්න ෑන එක හඳ අපි චලිත වෙන් නැති දේවල්ලොට නිශ්චලයිකය පොලෝ නිශ්ච රැකල අපි කියන ඔබල මේ කියන කතාව සර්ව සත්‍යයත්ද කිය හොඳ හිතල කියන්න බන්න උත්තරය. ලොජික් පාඩමක් වගේද. කියන බ සර්ව සත්‍ය අද නැද මං බල්ලබිම් බල්ල කියනවා තින් නිශ්චලයි පදද නිිශ්චලයි කියලා. ඔබලන්ටතිය හිතරග කතන්දර අත්තරම සාපේක්ෂතාව සහ නිරපේක්ෂ ආාවතර ප්‍රශ්නයක් හරි සාපේක්ෂ ප්‍රවේගය සාපේක්ෂ වේගය සාපේක්ෂ චල්ිතයව හැමදේ ම කතා කරන ඉස්සරහ ලෝකයේ තියෙන හැමදේම සාපේක්ෂය හරි අපිට එක් කෙනෙක් තැනිකරලා අනිත් එක්නයා ගැන කතා කරන්න බෑ එකැනෙ මොකක් හරිදයක් එක තැනක තිබුණෝ ඒදේ නිසත් තමා තවද තව තැන ති දෙවසිහිතන්නබ දැනඩ නිකංකි තැන්ඩ සාපේක්ෂ දේවල් සහ නිරපේක්ෂ දේවල් කියලා අපිට දෙකක් ගණ්ඩ පුළුවන් නමුත් ලෝකයේ සිද්ධ වෙන සියලුම චලිත්ත සාපේක්ෂ. මම කිව්වට මම චල්ත වෙනවා කියලා තවකාට පේන්න පුළුවන් ම චලිත වෙන් නෑ කියලා. කාටහරි පොළොව චල්නය වන්නේ නෑ කියල හිතුනට ඇත්තටම් පොළොව චල්නය වෙනවා කියලා පොළොව ඉන්න නැති කෙනෙට පේෙන්න්න පුුව අ හොඳට මතකතියාගන්න බෞ්තික විද්‍යාව කියන්නේ අන්න එහෙම දෙයක් සඳහා නිර්මාණය කරපු විද්‍යාවක් ඒ නිසා මේ බෞතික විද්‍යාව ඇත්තුරේ කියන්න තියන්නේ පරම සත්‍ය කියලා දන්නේ හැමදේම සාපේක්ෂ සත්‍යදා. හරි අන්න එක දැනගෙන බෞතික විද්‍යාව ඉගෙනගඩ පටන්ගන්න හැමදේම සාපේක්ෂයි. දැම් මම කියනවා මේ වස්තුව චල්නය වෙනවා කියලා මෙතන ඉඳන් මෙතෙන්ට යනවා මං ඔගලන්ට ඇවල පෙන්නනවා. ඒක මට පේනවා ඕගොල්ලට පේනවා එහෙම වෙන නිසාපියක සත්්‍යයගල පිළිගන්න.රි මාතුෘගා දාගම්මු මාතුෘගා දාගම්මු චලිතය චලිතය ලියගඩ වස්තුවත් චලිතවීම යන්ු වස්තුවක් චඩිතවීම යනු එම වස්තුව එම වස්තුව එම වස්තුව වටපිටාවට සාපේක්ෂව, එම වස්තුව වටපිටාවට සාපේක්ෂව තමාගේ සමාගේ පිහිටුම වෙනස් කර ගැනීමයි. වස්තුවක් චලිතවීම යනු එම වස්තුව සමාගේ වටපිටාවට සාපේක්ෂව වටපිටාවට සාපේක්ෂව පිහිටුම වෙනස් කර ගැනීමයි. වටපිටාවට සාපේක්ෂව පිහිටුම වෙනස් කර ගැනීමයි. එකට තිය විදාගම්මු දුර කියන මාතෘකාව මොකදව දුර කියන්නේ දුර කියන්නේ මොකද මාතෘකා දාගන්ඩ දුර මොකහරි වස්තුවක් මම අරගෙන මේ විදිහෙට එක තැනකින්දලා ඔහොම ගිහිල්ලා ත් තැනකට අරයනවා මේදර වස්තුව තිබුණාද වස්තුවා මේ වස්තුව මම අරයි යනවා කාරකක්මි තිබුණන අපිකාවනි ඔන්නම කාරකත් තිබුණ මේ කාරකවිි අරයියනවා මේ පාත්තක දිගේ මෙ එහම අරය පාත්කදි අපි වවවානි අරයියනෝ ඒගම් මේ බී කියලගම් මකද දුර කියල කියන්නේ ඔන්න ඔය චලිත වෙච්ච පතයේ සම්පූර්ණ දිගට අපි කියනවා පස්තුවක් සොකය සවභහ වෙනස කර ගත්තනම් ඒ සොකය සවභහ වෙනස් කර ගනිදය ගමන් කරපු මුළු පතයේ දිගට අපි කියනවා මෙ මේ පතේ තමායාගේ මෙහමහෙම මෙම හැරි හැරි පොඩ්ඩක් ගිය මෙමහෙම හිලමටටා ඔය සමස්ත පතය දිගට අපි ගෙනව දුර කියල දාගන්න මාතෘකාව දුර යටටරිලියාගණ්ඩ යම්කිසි වස්තුවක් චලනය වූවිත යම්කිසි වස්තුවත් චලනය වූ විත එම චලනය වූ වස්තුව එම චලනය වවස්තුව පතයේ සම්පූර්ණ කළ එම චලනය වවස්තුව පතයේ සම්පූර්ණ කළ දිග දිග පතේ සම්පුණ කළ දිග ගමන් කළ දුර ලෙස හැඳින්වේ ගමන් කළ දුර ලෙස හැඳින්වේ කන්ද ගන්න මේ ඇන්දගන්න දාගන්න කාරය ගමන් කළ පතය කාරය ගමන් කට පතය කියෙන එක දාග ලෝකයේ චලිත ඕනෙ තරන් ඇතිවෙඩ පුළුවන් මේ දදිේ රොගොල දැක්කම මෙහෙම පතවල ගමන් කරන්න පුළුවන් එම නැත්තාම් මෙ වගේ මෙ අට පුළුවන් මෙම ලක්‍ෂයක් වටේට මෙන මෙහෙම රව්මට රව්මට යන්න පුළුවන් ඒ වගේම මෙමගේ අන ඉ වඩක් කියනවා හෝනික චලිත කියලා ඉට පස්සේ අපි කලින් කතතාකට පුවා සල්ල රේකය චලිත තියෙනවා ඒ වගේම තියෙනවා අනුවර්තිය චලිත අපි මේ පාඩේ දේව ගැන නෙමේ කතා කරන්න ප්‍රධන වශයෙන්ම සරල රේකය චලිතයයි කෝඩිකි චලිතය ගැන තමයි මේ පාඩමදී කතා කරන්න මොකක්ද මේ අනුවර්තිය චලත කියලා කියන්නේ අනුවර්තිය චලිත. අනුවර්තිය චලත කෙන නිකා නැවත නැවත සිද්ධ වෙන්න චලිත දැන්ගණ්ඩව මම් මගේ ඇති තියෙන මේ මගේ පොඩි පොඩි නික ගජමැටික්යාා ම මේ අරගෙන මෙහ වනනවා මොකදවෙන්නේ පේන ඇති මේක තැනක් පස් කරගෙන මේ හැම ස්සමදපැත්තට ගමන්ගන්නනි පේනවන ඉතින් අන්න ඒවගේ වර්තමා අපගන්නේ සරල අනුවර්තිය චලිත කියලා එක මාකාර නැවතන දුව චතට අපි අනුවර්තිය චති කියෙන ඉතිං ඔයි දෙර චලිත වර්ග ගන්නාවක් ලෝකයේ අපිට දැක් ගන්න පුල මේක සම්පූර්ණ බෞතික සිද්ධාන්තිය කොගොල්ලො ද එහැට දකින පේන දෙයක් ඉදිනිදා ඉතින් මංකිවස් සල්ල රේක චලිතයයි හි ජලතය තමරම මේ පාඩේදී ප්‍රධාන වශයෙන්ම කතා කරන්න ඉතියහන්ඳ අපි ප්‍රධාන මාතෘ ආදාගම්මු මතු අපිදාගම්ම විසල්ලා ලියගමු මෙහි චලිතකී අත්තී නොති කලාි ලියලෙ විසලා හ අප ප්‍රධාන වශයෙන් මෙහිද අපි ප්‍රධාන වශයෙන් චලිත ආකාර තුනක් නිරීක්ෂණය කරයි මෙහිද ප්‍රධාන වය චලිතආකාර තුනක් නිරීක්ෂණය කරයි ඇත්තේ ලියාගන්න පලවෙෙන එක සල්ල රේකිය චලිතය සල්ල රේකිය චලිතය ඉටබස්ේ හෝනික චලිතය අංක දෙක දාගන් කෝනිික චලිතය නිසංක තුනදාගන්ඩ අනුවර්තී චලිතය එකට පළම් මාතුෘකාවදාගම්මු සල්ල රේකී චලිතය සරල රේකී චලිතය චල්තය කල කියනෙකට අපි ඩස්ක්‍රීප්ෂන් ක නැතයකරදා අර්ථ දැක්කම දා ගම. මෝකරරිවස්ව රුජුපතයක් ඔස්සේ ගමන් කිරීම සාමන්නේ සර්ල රේකි චල්තයගෙන හඳන්න වලියන්න කිසියම් වස්තුවක් රජුපතයක් ඔස්සේ ගමන් කි කිසිය වස්තුවක් රජුපතයක් ඔස්සේ ගමන් කිරීම ස්ථර්ල රේකි චල්ත ලෙස හඳුන්නයි සර රේකි චල්තය ලෙස හඳුරවයි දන්නවා මේ දිහට වස්තූකට යන්න පුළුවන් ABC කියල තැන්දයක් ගත්ත. මේකට අපි කියන්න පුළුවන් ගමන් කළබපු දුර කියලා මෙන මේකටස මොකද කියන් දුර. කත්දදා ගම් කිසි අවස්තුවක් ගමන් කළ පතේ දිග දුරවේ කියලදාල මේක ඇඳගන් පොඩිට ඇඳගන්න මේ එකක් ඇ එට අන් දෙමු नहीं कहने का දුර අපති දන්නවා කිසියන් අවස්ත්‍රෝ්‍ය වගේ හතයේ දිග හරිත්කොට අපි ඔය පාරේ සාමනය පයින්යන වන ඔගොල්න්න පයින්යන්නනඇතුව ඇති සාමාන්‍යෙන් පයින්් අද්දිී දකිනවනේද සමහර වාහන නිකං ෝදධ ික ගැලවිලා යයි කියලා හිතෙන විදිහර යනවා එතුවට ඒ එකකත් දක් මොකක්ද කියන්නේ අම්බෝ හරි මොකෙන් ය කිය ති හරි වේගෙන් යන කියනද කියන්නේ මොකදද මේ වේගය කියලා කියන්නේ අම්බෝ හරි වේගෙන් යනවා මොකදද අපි මේ වේගෙන් යනවා කියන එක අදහස් කරන්න අපට වස්තුව යන පේනවා අපි එකට කියනවා අම්බෝ හරි වේගෙන් යනවා කිය මොකක් වුණමද අපිටඒ මොකක්ද අපේ අදහස් කරන වේග කියන එක වේ කිය අදහස කියන බ වේග කියන මොකද කියලා එකක හැමෝමි ගැගෙන ඇති දහයි කොලාවස්රේදි එලකාලදි දැන්ට අදහසක් ඇති මොකද කියලා මකද වේ කිය කිය බ